ලුය යහපත් දවසක් කොබට දින කීපයක නිශබ්ධතාවයකින් පසු නැවත දෙවන්වහන්සේගේ යහපත් ආරං්චය පෙදාගන්න දුන් කරුණම් නිසා සූති අමතය කරන්න එපා නිශ්ශබ්ධතාවය ශබ්දයක් බව සද්ධ බද්ධ මොනව තිබුණත් එදා එලියට දෙවන්වහන්සේ කතා කලේ නිශ්ශබ්ධතාවය තුළින් ගීතාවලි තිස්නම මේ දෙක දවිත් කියවා නිශ්ශබ්දවී කොළුවීමේ පසුව කතා කළමි අද මාතෘකා වශයෙන් ඔබේ වස්ත්‍රය ප්‍රවේ සම්කරගන්න එක්තරා පියෙක් තම දරුවන් දෙදලා සම්ග ජීවත්වීමට සිදුවනේ දරුවන්ගේ මව මිය ගොස් තිබුණු නිසයි ඒ පියා තම දරුවන්ගේ සියලු වගකි මිටු කරමින් ආදරයෙන් රැකබලාගත්තා දිනක් පියා හදිසිේ රෝගාතුර තුරුණා පියා තම වැඩි මහල් පුත්‍රයට කතාකොට මෙහෙම කිව්වා පුතේ උඹට දැන් දැනුන් තේරුම් තියෙනවා උඹ ගැනමට දුකක් නෑ නමුත් උබේ මල්ලිඉතාම කුඩයි මගෙන් පස්සේ මල්්‍යවහොඳට බලාගනින් හොඳ මිනිහෙක් කරපන් පියා ලොකපුතාට එසේ කියමින් සදහටම මෙලොවන් සමුගත්තා පියාගේ මරණයෙන් පසු මේ අයියා පියාටත්වන හොඳින් මල්ලිව බලාගත්තා. කෑමබීම සැපරීවා. කල්ලයාමේදී තම මල්ලි තරුණවාසට පා තබන තෙක් පියාගේ එල්ලීම කෙස්ගාකින්වත් නොසලකා ඇහැරේ නෑ. නමුත් මල්ලීගේ හිතුවක්කාර දඩබබර චරිතය වෙනස් කරන්ට අයියාට බැරිවනා. උදේ ගෙදරින් පිටත්වන ඔහු ආය නිවසටාවේ මධ්‍යම රාත්‍රේදී. නිතර නිතර කෝපයට පත්වෙමින් තිබුණා. වැරදි ආශ්‍රය නිසා බීමත්කමට පුරුදු වුණා. නිතර නිතර සන්්ඩුවල්ට පැටලුුණ. අයියාගේ උපදෙස් කිසිවක් පිළිගත්ති නෑ. අයියානම් පියාගේ ඉල්ලීම මොහොතකට වත් අමතක කළේ නෑ. මල්දී කෙරෙ තිබුණු සෙනහාස වෙනස් වුනේ නෑ. දිනක් මල්ලී. ඈතසිට තමා වෙතට දුවගැෙන එනවා දැක්කා. තමා ළඟටම දවා මල්ලීගේ අතේ තිබුණේ. මත් ලේ බේරෙන්න්න උල්පිහියක්. ඔහුගේ ඇඳුම් ලේ පැල්ලම්වලින් පිරීතිබුණ මල්ලි හතිදමමින් මෙසේ කියන්නට වුණා. අයියේ මාව බේරගන්න මං කනෙකුට පිහෙන් ගන්න ඔහු මැරී වැටුණා දැන් පොලිසිය මා පිටුපසින් නෙලොවාගෙන එන්නවා අනේ අයියේ මාව බේරාගන්න. අයියාගේ මතකේ පියාගේ අවසාන ඉල්ලීමමොවෙතට ගියා එනම් මල්ලිව හොඳින් බලාගන්න යන්නයි. අයියා වාහා ක්‍රියාත්මක වුණා. මල්ලී ඔය ඇඳුම් ගලවන්න. වහම මල්දීගේ ඇඳුම් අයියා ඇඳගත්තා. අයියාගේ වස්ත්‍ර මල්ලීට ඇඳවා. ඔය පිහිය මට දෙන්න. මල්ලී ඇත තිබුණු ලේ සහිත පීය අයියා අතට ගත්තා. එවිටම පොලිසියෙන් පැමණුුණා ලේ තැවරුණ උල් පිහිය සහ ලේ තැවරු ඇඳුම් ඇද සිටි අයියා අත් අඩංගුවට ගත්තා. නඩුේදී අයියා පිළිගන්නවා මිනිුමැරුම සිදුවනේ තමා අතින් බවට. මල්ලි නිදහස්සුනා අයියා පෝරකයට නියම වුණ අවසාමයට කිවියුතු දෙයක් ඇද්දැයි පිනිශ්ෂක අර්තුමා ඇසූ විට අයියා මල්ලි කැඳවා රහසින් යමක්කිවෝ. එනම් මල්ලි ඔය වස්ත්‍ර ප්‍රවය සම්කරගන්න. එසේ කියමින් අයියා පෝරකයේ වෙත පියමන් කලා. මල්ලි ඇඳ සිටියේ අයියා දුන් වස්ත්‍රරයි ඒක පැල්ලම් නැති පිරිසුඳදු වස්ත්‍ර දෙවන් වහන්සේ වස්ත්‍රයක් දීලා තියෙනවා. යෙසායා හැටේකේ දහයි කියනවා ධර්මිෂ්ඨකම නැමති සලුවමට පෙරවසේක. සලුව ොහොත් රෝබ් එක වස්ත්‍රයක් කෞද්ද මේ දුන්නේ දෙවියන් වහන්සේ. අපි ගැලිවිම ලබන විට දෙවන් වහන්සේ දුන් වස්ත්‍රය. යෙසායා පනස් සතරේ දාහත කියන්නේ මාගෙන් ඔවුන්ට ලැමෙන ධර්මිෂ්ටකම කියලයි. පිළිප්පි තුුණේ නමය බලන්න. පාුල තුමා සඳහන් කරන හැටි. මාගේම ධර්මිෂ්ටකමන් නොව ඇදහිල්ල නිසා දෙවන්වන්සේගේ පැම්ිණින දධර්මිෂ්ටකම ඇතුව සිටිනවා කියලා. අ අයියා මල්ලහිට කිව්වේ වස්ත්‍ර ප්‍රේසම් කරගන්න. එනම් දෙෙවන්වන්සේ දුන් ධර්මිෂ්ටකමි වස්ත්‍රය ගැන අවබෝධයෙන් ඉන්න එනම් ධර්මිෂ්ටකමේ මානසිකත්වය. ඔබ ලැබා ඇත්තේ ක්‍රිස්සුෂ්වවාන්සගේ ධර්මිෂ්ටකමයි ඔබේ කිලුටු වැරහැලි වවස්ත්‍රයෙන් වඋනාාන්සේ ගත්තා. ර්මිටකමනමැති වස්ත්‍රය ඔබට දෙන පිණිස. රෝම පයේ දාහතයි දාහටයි කියවන්න. ඒ අප ලැබෑ ඇති ධර්මිස්්ටකමයි. ඒක ෆ්‍රී ගිෆ් එකක් නොමිල එලැඹුණු දීමනාවක්. තෑගග. තෑග්ග ලැබූ කෙනා එ නොසලක්කා ගනිච්චයක් නැතුවවාගේ ඉන්නකොට ඔහේ පැත්තකට දාලා තියනකොට තෑග්ග දුන්න කෙනාගේ හිත දුක් වෙනවා. යකෝප් තමාගේ පොත්‍රට යෝස්ට දුන් අදදිග වස්ත්‍රය. යෝසෝගේ හෞෝදරයන් ගලවා දැන්මා උත්පත්ති අතේ විසිතුුණ කියවන්න සත්වයකු හරා එල්ලේ තවරා වස්ත්‍රය අපවිත්‍ර කර පියාට පෙන්වූ අවස්ථාව හිතා බලන්න ඔවු හඬා වැලපුුණ කම්පනයට පත් වනා උත්පත්තිචි සතේ තිස්තුනේ ඉ තිස් පහට බලන්න. ඔබට දුන් ධර්මිෂ්ටකමින් වස්ත්‍රිය ගැන ඔබේ ආකල්පය කුමක්ද මම පෞකාරයෙක් ම වටින් දෙෙනෑ මම දූවිල්ලක් එ වචවලින් දෙවන්වහන්සේ දුන් වස්ත්‍රයට අවවන් කරනවාද. ඔය ආත්මය දැන් ධර්මිෂ්ටායි දෙවන්වහන්සේ ඔබ දෙෙස බලන ආකාරයට බලන්න. එක කොරින්ති පහළුවේ තිස්සාතර දෙවන්වහන්සේ ඔබට කියන්නේ ධර්මිෂ්ටකමට පිබිඳ සිටින්න කියලායි. මාගේ ධර්මිෂ්ඨයා ඇද හිෙල්ලෙන් ජීවත්ටේ මෙසේ කියන්නේ මමනවෙයි දෙෙවියන්වහන්සේ ඊට ඉස් සහ බට් එකතු කර වශචනය නරක් නොකරන්න. අවලුතුමාක් කියනවා. එපිස හයේ දාාතරේ ධර්මිෂ්ටකම නැමති ලයවැෑස්ම පැළඳගන්න. රෝම දහතුනේ දාහතරයෙන් කියනවා. Yesසු කි වහන්සේව පැළඳගන්න. ඔබට දුන් කිිස්සුස් වන්සේ ධර්මිට නැමති වස්සේ ගන්න ප්‍රසංසාහ කරන්න. දැන් ඔබට දෙවන්වන්සේ ඉදිරියට ගොස් කෙලින් සිටගන්න පුළුවන් එසේ වන්නේ නොමලේ ඔබ ලැබූ ධර්මි්ටකමනි සයි. මේය තදින් ඔබේ හදවතට කාවදින තුරු මෙනෙහි කර විශ්වාස කර ධර්මිෂ්ටේපුසේ ජීවත්වන්න. ඔබට ආපත්දල්සක් ස්වාමින්වහන්සේට ප්‍රසංසාවේවා.